මෙම පහන් කනුව ධර්ම දේශනා පවත්වනු ලබන්නේ දේවාලයේම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි. ආදිවස්නක ශීලයේ සමාදන් වෙන සූදානම්. නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံපි සංඝං සරණං ගච්ඡාමි. සරණගමනං සම්පූර්ණං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඉසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අරුසාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඊසරණේන සද්ධින් ආජීවර්ථනක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සම්පූර්ණ පරිවර්තනයක් සිද්ධ වෙන්නේ ප්‍රතිකාරයක් අවශ්‍ය වෙනවා. සමහර විට පිළිමහතක ඇති වුණ යම් කිසි චිත්ත විස්තරයක් බව
විශාල ජීවිත පරිවර්තනයක් ජීවිත රටාව පිළිබඳව එහෙම සිටින්න හැඩගැස්වීමක් සිද්ධ වෙනවා කියනවා. මේ විදිහට සමහරුන්ගේ සිත් විප්ලවයක් ඇති වෙන්නේ යම්කිසි ප්‍රාතිහාර්යක් දැකීමෙන්. ඇත්ත වශයෙන්ම ප්‍රාතිහාර්ය කියලා කියන්නේ කෙනෙකුගේ හෝ පිරිසකගේ හෝ සිතේ විශේෂ සිත් විප්ලවයක් ඇති කරන්න සමත් යම්කිසි අරුම පුදුම සිද්ධියකට. ඒ වගේ අරුම පුදුම සිද්ධියකින් පොරමුලක් සඟ පිරිසක් බවට පත් කරපු ස්වාමීන් වහන්සේ කෙනෙක් පිළිබඳවයි බුදු පියාණන් වහන්සේ අපි මාතෘකා කළ ධාතු ධර්මයේ දේශනා කොට වදාළේ. බුදු පියාණන් වහන්සේ ළඟ ඇවිත් පැවිදි වුණු ස්වාමීන් වහන්සේ කෙනෙක් හිටියා කොණ්ඩඤ්ඤ කියලා නම. ඒ ස්වාමීන් වහන්සේ බුදු පියාණන් වහන්සේගෙන් සමතන් ලබාගෙන ඈත වනයේට වැඩම කරලා භාවනා කරලා පහත් වුණා. පහත් වෙලා ඒ තමන් ප්‍රත්‍යක්ෂ කරගත්තු කාරණය ඒ ගැන බුදු පියාණන් වහන්සේට දැනීමට ආපසු බුදු පියාණන් වහන්සේ දැකීමට වඩින අතරේ අතරමඟදී ගමන් විඩාව නිසා මාර්ගයෙන් පිටත් ඉවත් වෙලා මාර්ගය අසල තිබුණු දල්තලාවක වැඩ ඉඳගෙන ධ්‍යානයට සංවැදුණා. එදාම ඒ හැන්දෑවගේ ගමක් කොල්ලදාගෙන බඩු මිටි ඔලුව තියාගෙන යන පන්සියයක තොරමුලක් ඒ මාර්ගයෙන් යන අතරේ ශාස්ත්‍රීය ගත කරන්න අර දල්තලාව ළඟටම පැමිණියා. ඒ සොරු දැක්කා මේ ස්වාමීන් වහන්සේ. නමුත් අඳුරේ මේ වැඩ ඉන්න ස්වාමීන් වහන්සේ දෙන්නේ කණුවක් හැටියට. සිතුවා මේක කණුවක් කියලා හිතාගෙන එකවරේ තමන්ගේ බදුමිකිය අර ස්වාමීන් වහන්සේගේ ඔළුවට කිව්වා. තවවරේ තමන්ගේ බදුමිකිය ස්වාමීන් වහන්සේගේ ඇඟට හේත්තු කළා. ඊළඟට මේ ස්වාමීන් වහන්සේ වටේ වැටිලා මේ කට්ටිය කවුරුත් දිවිය ගත්තා. එළියෙන යාමේ ඇඟිටිලා තම තමන්ගේ බදුමිකිය සොයනකොට මේ ස්වාමීන් වහන්සේ දැකලා බය වෙලා යකිතු කියලා ඔක්කොම දුවන්න පටන් ගත්තා. බදුමිකිය ඔළුවට තියාගෙන ඉන්න මේ ස්වාමීන් වහන්සේ දැකලා බය වෙලා යකිතු කියලා දුවන්න පටන් ගත්තා. ස්වාමීන් වහන්සේ උපාසකෙයිනි බය වෙන්න එපා මම පැවිද්දෙක් කියලා ඒ පිළිසිත කතා කළා. මේ සිද්ධිය දැකලා මේ පිළිසිත තුල ලොකු සිත් විප්ලවයක් ඇති වුණා. මේ අය ස්වාමීන් අපිට සමා වෙන්න අපි හිතේ කණුවක් කියලා ඒ විදිහට සමාතරව ගත්තා. ඊළඟට අර සොරමුලේ නායකයා ඒ ඇති වුණු සංවේගය නිසා තීරණය කළා පැවිදි වෙන්න. මේ සාහිණාසයෙන් මා පැවිදි කරන්න කියලා ඉල්ලා හිටියා. ඊළඟට ඒ සොරමුලේ අනිත් අයත් ඒ විදිහටම මේ තමන්ගේ නායකයා මේ ගත්ත තීරණය අනුව අනිත් අයත් තීරණය කළා අපි පැවිදි වෙන්න ඕන කියලා. ඒ පන්සිය දෙනාම සාහිණාසයෙන් පැවිදි ඉල්ලා හිටියා. ස්වාමීන් වහන්සේ ඒ අය පැවිදි කළා. ඉතින් 500 දෙනෙක් පැවිදි කරනවා කියන එක ලොකු වැඩක්. ඉතින් ඒ විදිහට පැවිදි කරගෙන ඒ අය හැඩගස්වාගෙන බුදු පියාණන් වහන්සේ දැකීමට වැඩම කළා මේ ස්වාමීන් වහන්සේ. මේ ස්වාමීන් වහන්සේට ඒකම නමකුත් පට බැඳුනා කානු කොණ්ඩඤ්ඤ කියලා. කොණ්ඩඤ්ඤ කියලා නම හිතේ කානු කියලා කියන්නේ කනුව. අර කනුව පිළිබඳ සිද්ධිය නිසා සංවත් කියලා හිතාගත්තු ඒ කාරණිය ගැන ඔය ආරංචිය ප්‍රතිරිලා ඒ ස්වාමීන් වහන්සේට නමක් පට බැඳුනා කානු කොණ්ඩඤ්ඤ කියලා. මේ ශාසනය කානු කොණ්ඩඤ්ඤ කියන නම හැදින්වෙන්නේ මේ ස්වාමීන් වහන්සේ. මොකද අඤ්ඤා කොණ්ඩඤ්ඤ කියලා ස්වාමීන් වහන්සේ වඩා ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේක වෙන් කළ අඳුනගන්න කානු කොණ්ඩඤ්ඤ කියන පදේ යොදා ගන්න උනම බුදුපියාණන් වහන්සේ මේ කානු කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ වැඩියට පස්සේ ආනා මොකද කොණ්ඩඤ්ඤ ගෝලීය පිරිසක් එහෙමත් ලබාගෙන තියෙන්නේ කොහොමද කියලා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ ප්‍රවෘත්ති ප්‍රකාශ කළා. එතකොට බුදුපියාණන් වහන්සේ අර පිරිසගෙන් විමසුවා මේක ඇත්තද මහණෙනි මේ කාරණය. එතකොට මේ පිරිස ප්‍රකාශ කරනවා මේ වගේ ඉර්ධි ප්‍රාතිහාර්යක් ඉර්ධි අනුභවයක් අපි කාගෙවත් දැකලා නැහැ. ඒක නිසා අපිට පැවිදි වෙන්න හිතුණා කියලා. අන්නේ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා අර අපි අර කලින් කියපු ගාථාව යෝච වස්ස සතං ජීවේ දුප්පඤ්ඤෝ අසමාහිතෝ ඒකාහං ජීවිතං සෙය්‍යෝ පඤ්ඤාවන්තස්ස ජායිනෝ. මේ පිළිපිට කියනවා බුදු පියාණන් වහන්සේ නුඹලා මේ කලින් ගෙන ගිය ජීවිතය ප්‍රඥාවක් නැති ඒ කියන්නේ අඥාන විදියේ ඒ පාපකාරී ජීවිතය අතහැරලා මේ වගේ ප්‍රඥාවෙන් යුක්ත ඥාන වඩන මේ විදිහ හොඳ ජීවිතයකට යොමු වීම තමයි වටින්නේ කියන එක ඒ අදහසයි මේ ගාථාවේ කියන්නේ. යෝචවස්ස සසං ජීවේ දුප්පඤ්ඤවා සමාහිතෝ. යම් කෙනෙක් ප්‍රඥාව නැතිව සමාධියක් නැතිව අවුරුදු 100ක් ජීවත් වුණත් ප්‍රඥාවෙන් යුක්තව ධ්‍යාන වඩමින් ගත කරන එක දවස ජීවිතේ ඊට වඩා වටිනවා කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා.
ඒ ගාථාවත් ඒ දේශනාවත් අහලා අර පන්සිය නමම රහත් වුණා කියලා සඳහන් වෙනවා. එතකොට අපි මේ ගාථාවත් කතාවත් ආශ්‍රයෙන් අපේ ජීවිතේට ප්‍රයෝජනයට ගත හැකි කාරණා ටිකක් මතු කර ගන්න බලමු. දැන් මේ ගාථාවෙන් බුදු පියාණන් වහන්සේ මතු කරලා දුන්නේ මේ ශාසනික වටිනාකම් එහෙම ධර්මානුකූල වටිනාකම් සහ ලෞකික වටිනාකම් කියන ඒ දෙක සංසන්දනය කිරීලත් ලෞකික වටිනාකම් අනුව බලනවා නම් ප්‍රඥාවක් ඥානයක් ඥානයක් සමාධියක් ගැන හිතන්නේ නැතිව කොයි අන්දමින් හෝ අධාර්මිකව හෝ ජීවත් වෙමින් අවුරුදු 100ක් ගත කිරීම ලොකු දෙයක් හැටියට සමාජයේ සැලකනවා. ඒ තරහට දිගා කිරිවින්ද කියලා. නමුත් මේ දිගා කිරිවීමට වඩා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ ශාසනයේ ප්‍රඥාවත් ඥානයත් වැඩමින් ඒ විදිහේ ගත කරන එක දවස දීපාහම් ජීවිතං සෙයෝ පඤ්ඤාවන්තස්ස ජායිනෝ. යම් කෙනෙක් අවුරුදු 100ක් ප්‍රඥාවත් සමාධියක් නැතිව ජීවත් වෙනවට වඩා එක දවසක් ජීවත් වෙත ප්‍රඥාව ඇතිව ඥාන වඩමින් අන්නේ එක දවසේ ජීවිතය වඩා වටිනවා කියලා. ඒ විදිහට මේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ මේ සාමාන්‍ය ලෝකේ නම් දෝවිත අධාර්මිකව මේ තමන්ගේ ජීවිකාව පිළිබඳ කාරණය විතරයි සාමාන්‍ය ලෝකයා වැඩිමින් සැලකන්නේ. කොයි ආකාරයෙන් නමුත් ජීවත් වෙනවා නම් ඒක තමයි අවශ්‍ය වෙන්නේ කියලා. නමුත් මොනින් කල්පනා කර බැලිය යුතුයි පරිහවතුනි, මේ සාමාන්‍යයෙන් අපේ මනුෂ්‍ය ජීවිතය කියලා කියනකොට මනුෂ්‍යයාට මනුෂ්‍යත්වයේ සමලෙවිච්ච විශාල වටිනා වරප්‍රසාදය තමයි මේ මිනිස් හිත. මේ මිනිස් හිතෙන් ගන්න පුළුවන් ලොකුම වැඩේ තමයි මේ සසර දුක් කෙලවර කරගෙන නිවන් ප්‍රත්‍යක්ෂ කරගන්න උපකාර වන්නා වූ ඒ ප්‍රඥාව උදා කර ගැනීමත්, ඒ ප්‍රඥාවට උපකාර වෙන භාවනාව ධානය වැඩීමත් මේ සිතක් කියන එක මේ අපිට ලැබුණු ලොකුම වරප්‍රසාදය. මනුෂ්‍යාත්ම භාවයත් එක්කම මේ මනුෂ්‍යාත්ම භාවය විශේෂයෙන්ම බුද්ධෝත්පාද කාලයක ලබාපු මනුෂ්‍යාත්ම භාවයක්. එතකොට බුද්ධෝත්පාද කාලය කියලා කියන්නේ ධර්මයාසන්ත ලැබෙන නිවන් දැකීමට අවස්ථාව තිබෙන, සසර දුක් කෙලවර කරගැනීමට අවස්ථාව තිබෙන කාලයක්. නමුත් සාමාන්‍ය ලෝකයේ බොහෝ දෙනා ජීවිතය ගත කරන්නේ මේවා ගැන කිසිම තැකීමක් නැතිව. එතකොට මේ කතාවෙන් අපට හොඳ ආදර්ශයක් ලැබෙනවා. මේ පොරමුලගත් ක්‍රියාමාර්ගය පිළිබඳව මේ කතාවේ ඇත්ත වශයෙන්ම ප්‍රාතිහාර්යයක් නෙවෙයි දෙකක්ම හැටියට සැලකන්න පුළුවන්. එක ප්‍රාතිහාර්යක් තමයි මේ සංඝයා වහන්සේ පිළිබඳ ප්‍රාතිහාර්යය. අර බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයට ප්‍රඥාවෙන් ධානයෙන් යුක්තව දක්වපු ප්‍රාතිහාර්ය. ඒ කියන්නේ ඒ මුළු රාම සමාධියෙන් වැඩ හිටිය අනුවක් වගේ ඒක එක්තරා ප්‍රාතිහාර්යක්. නමුත් ඊළඟට තියෙන ප්‍රාතිහාර්ය තමයි මේ සොර දෙකුව දක්වපු ප්‍රාතිහාර්ය. දැන් පිරිසක් වුණාම 500ක පිරිසක් වුණාම ගතියුතු ක්‍රියාමාර්ගයක් ගැන තීරණය කිරීමේදී ඥානවන්ත තීරණයක් ගැනීමේදී ලොකු ප්‍රශ්න හිතෙනවා. නමුත් මේ සොර දෙකුව දක්වපු විදිහට තීරණය මොකද්ද? මේ Taman දීර්ඝ කාලයක් ගෙන ගිය මේ නිත්‍ය ආදී වැරදි ජීවිකා ක්‍රමයෙන් මේකෙන් ගෙන් වෙලා මම මේ පැවිදි වෙන්න ඕන ශාසනය කියන එක මේකේ ඡන්දෙීම සීමාවක් වගේ වුණා නම් මහපරිලයිදු ගොඩක්. නමුත් මේ පුද්ගලයා තුලත් ඡන්දයක් තිබුණා. දැන් මේකට ඉර්ධියක් කියලා කියනකොට ඉර්ධි ප්‍රාතිහාර්ය දක්වන්න උපකාර වෙන කාරණා හතරක් ධර්මයේ දක්වලා තිබෙනවා. ඡන්ද විරිය චිත්ත වීමංසා කියලා. ඡන්දය කියලා කියන්නේ කැමැත්ත ඕනෑකම කියන එකයි. විරිය කියලා කියන්නේ ඕනෑකම අනුව කැමැත්ත අනුව යොදන වීරයයි. චිත්ත කියලා කියන්නේ ඒ වීරිය සම්පූර්ණ කර ගැනීමට ඒක සාර්ථක කර ගැනීමට යොදන අධිෂ්ඨාන ශක්තියයි. ඊළඟට වීමංසා කියලා කියන්නේ එහෙම එකක්ම කිරීමට ඒක සාර්ථක කර ගැනීමට උපකාර වන ප්‍රඥාව විමසුම් නුවණයි. ඒ අතර උපකාර කරගෙන තමයි කෙනෙකුට ප්‍රාතිහාර්ය පෙන්වන්න පුළුවන් වන්නේ සිද්ධි ප්‍රාතිහාර්ය ආදිය. ඉතින් සිද්ධි පාද කියලා කියන්නේ සිද්ධිය කියලා කියන්නේ සාර්ථක කර ගැනීම. ඒකට උපකාර වෙන කාරණා හතර. ඉතින් මේ සොර දෙතුවා තුළ තිබුණා දැඩි අධිෂ්ඨානයක්. ඒ අනුව පරාණිකුත් කාරණා සම්පූර්ණ කරගෙන ඒ සොර දෙතුවා පළමුවෙන් ඉදිරිපත් වෙලා මම මහණ වෙන්න ඕන කියලා කිව්වා. ඒ අනුව අනිත් අනුගාමි කියනොත් ඒ කාරණය අනුව තමන්ගේ ජීවිත රටා වෙනස් කරගන්න තීරණය කරගත්තා. ඒකත් ප්‍රාතිහාර්යක් පිටවට සලකන්න පුළුවන්. මේ කාලේ කෙනෙකුට මේ කතාවෙන් ආදර්ශ ගැනීමේදී අන්නේ විදිහ තමයි ඥානවන්ත පුද්ගලයා ක්‍රියා කළ යුත්තේ. ධර්මානුකූලව අර ඉද්ධිපාද මතු කරගෙන තමන්ගේ ජීවන මාර්ගය සමහර විට ඇතම් කෙනෙක් නොයෙකුත් සාංසාරික දෝෂ නිසා, කර්ම දෝෂ නිසා
එනකොට මිත්‍යා ආජීවලට නැඹුරු වෙලා සිටිනවා. වැරදි ජීවිකා ක්‍රමවලට සමහරු සමත් වෙනට වේබද්දන් හැටියට නම් කැටිලා තිබෙන වේබද්දෙක් කියලා. සමහරු දාමනික මිනිමරුවෙක් කියලා, අහවලා මිනිමරුවෙක්, බොරෙක්, තේරියට අපරාධකරුවෙක් කියලා කොයිජට නොයෙකුත් නම් පවා පටබැඳෙන තරමට සමහරු තමගේ ජීවිත දූෂණ තත්ත්වයට පත් කරගෙන සිටිනවා. නමුත් කිසිම කෙනෙක් පැකිලෙන්න හොඳ නෑ. ඒ ජීවිත රටා වෙනස් කරන්න අවස්ථාව ලැබුණොත් ඒක කරන්න ඉදිරිපත් වෙන්න ඕන බය නැතුව. සමහර විට සේවාදේ නිසා සමාජයේ අනිත් අයගේ තමන් අනුවම ජීවත් වෙන අයගේ ගැරහීමට ලක් වෙනවා, ඒ අයගේ නින්දාවට හාස්‍යයට ලක් වෙනවා කියලා සමහර විට දුර්වල කරගන්නවා. තවත් සමහරු දැන් මම මේ විදිහට ජීවිතයක් ගත කළා, මම කොහොමද කැවිදි වෙන්නේ, මම මෙහෙම වුණත් මිනිස්සුන්ට මට මෙහෙම කියයි නේද, මේ මට අවලාද කියයි නේද කියලා ඒ විදිහට සමහර විට හිත දුර්වල කරගන්නවා. නමුත් අපි අර කියාපු මනුෂ්‍යත්වයෙන් ලැබුණු ශ්‍රේෂ්ඨ වර ප්‍රසාදයෙන් මේ මිනිස් හිතෙන් වැඩ ගන්න ඕන කියන ඒ අදිස්ථානය ඇති පුද්ගලයා, ඒ ඥානවන්ත අදහස ඇති පුද්ගලයා කිසි දෙයකට පැකිලෙන්නේ නැහැ. තමන්ගේ ආර්ථික වශයෙන් යම් යම් ඒන් පාඩුවක් සිද්ධ වුණත් තමන් ගෙන ගිය ඒ පාපී එහෙම නැත්නම් වැරදි ක්‍රියාමාර්ග වෙනස් කරලා ධාර්මික ජීවිතයකට හැඩගැහෙනවා. දැන් මේ ශාසනය හැඳින්වෙන්නේ බුද්ධ ශාසනය, කරුණා ශාසනයක් හැටියට. බුදු පියාණන් වහන්සේගේ මහා ප්‍රඥාවත් මහා කරුණාවත් නිසා මේ ශාසනය හැඳින්වෙන්නේ කරුණා ශාසනයක් හැටියට. මක් නිසාද? මේ ශාසනයේ මහාන වෙලා රහත් වුණු අය අතරේ ඉන්නවා මහා මිනිමරුවන්, ඊළඟට පල්වරුන්, දීපත්තන්, තව නොයෙකුත් විදිහේ නරක විදිහට ජීවිතය ගෙන ගිය ස්ත්‍රීන්, ඒ විදිහේ අය බොහෝ දෙනෙක් මේ ශාසන ඉතිහාසයේ තිබෙනවා. මේ ශාසනයේ බුදු පියාණන් වහන්සේ ළඟ පැවිදි වෙලා උතුම් අර්හත් භාවය ලබාගෙන දෙවියන්ගෙන් බ්‍රහ්මයන්ගෙන් පවා ලැබුණු සිදුවුම් ලැබූ බව. අන්න ඒ නිසා දැන් විශේෂයෙන් මංගුලිමාල කතාව ඒක හැම දිනාගේම ඒ වැරදි විදියට ජීවිතය ගෙන යන කෙනෙකුට ජීවන මාර්ගය හැඩගස්වා ගැනීමට ලොකු ධෛර්යයක් ඇති කරගන්න පුළුවන් ඔය අංගුලිමාල කතාවෙන් නේම. දැන් මෙතන මේ බල්ලුරුන් පිළිබඳ කතාව වගේ මේක බොහොම දෙනා අතර ප්‍රකටයි. ඒ අංගුලිමාල දහස් ගණන් මිනිස්සුන් මරලා ඒ විදිහට ප්‍රාණ මිනිමරුවෙක් හැදීට නම ගිය තැනැත්තෙක් මේ බුද්ධ ශාසනයේ පැවිදි වෙලා අංගුලිමාල ස්වාමීන් වහන්සේලාගේ තේ රහත් වුණාට පස්සේ ඊළඟට ඒක පිළිබඳව බොහෝ දෙනා මේ සමහර සංඝයා වහන්සේලා පවා මේක මහා ආශ්චර්යවත් දෙයක් කියලා ඒ ගැන කතා කර කර හිටියා. ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ එතෙන්ට වැඩම කරලා දේශනා කොට වදාළ ගාථාව කාට වුණත් තමන්ගේ ජීවන රටාව හරිගස්ස ගන්න ලොකු ධෛර්යයක් ඇති කරන විදිහේ ගාථාවක්. ඒ ගාථාව යස්ස පාපං කතං කම්මං කුසලේන පිච්චියති සෝ ඉමං ලෝකං පභාසේති අබ්භාමුත්තෝ වචන්දිමා. යස්ස පාපං කතං කම්මං කුසලේන පිච්චියති. යම් කෙනෙක් සිටින් කරන ලද පාප කර්මය පසුව කරන ලද කුසල් වලින් යසීයිද. අන්න බඳු ඒ පුද්ගලයා හරියට සෝ ඉමං ලෝකං පභාසේති හරියට අර අබ්භාමුත්තෝ වචන්දිමා කළු වලාකුලින් මෑත් වෙන කඳ මණ්ඩල වගේ ඒ තැනැත්තා මුළු ලෝකයම ආලෝකවත් කරනවා, ප්‍රභාවත් කරනවා කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. සම්පූර්ණවට එහෙම හඳ දිහා බලනකොට හඳ බොහොම ශෝභමානයි, බොහොම ලස්සනයි. ඊටත් වඩා ලස්සනයි හඳ කළු වලාකුලින් මෑත් වෙනකොට. ඒක විශේෂ ශෝභාමාන බවක් තිබෙනවා. අන්න ඒ වගේ වැරදි ජීවිතයක් ගෙවලා ඒ විදිහට කළු වෙලා කළු විදිහේ ජීවිතයක් ගත කරපු අය මේ පැත්තට මේ සුදු පැත්තට නැඹුරු වෙනකොට ඒක ලොකුවට කැපිලා පේනවා. බොහොම ශෝභමානයි ඒක. හරියට අර කළු විල්ලූද පසුබිමක හොඳ සුදු පාට පිටක් තියුවාම ඒක හොඳට කැපිලා පේනවා. අන්න ඒ වගේ අර නරක විදිහට ජීවිතය ගෙන ගියක් කෙනා හොඳ පැත්තට හැරුණාම ඒක ලෝකයට ලොකු ආදර්ශයක්. මේ ශාසනයේ මේ කරුණා ශාසනයේ ශක්තිය පෙන්නුම් කරන බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ ශක්තිය පෙන්නුම් කරන හොඳ සාධකයක් වෙනවා ඒ වැරදි විදිහට ජීවිතය ගෙන ගිය කෙනෙක්. අර කියාපු අර සොරගෙතුව කළා වගේ ඉර්ධිතාචාරයක් වගේ තමන්ගේ දැඩි අදිෂ්ඨානයක් පෙරදැරි කරගෙන ජීවිත පරිවර්තනයක් ඇති කරගත්තු. එතකොට මේ හැම දිනාතුම අපට පේනවා මේ බුදු පියාණන් වහන්සේගේ ධර්මය අනුව මේ ශාසනයේ ඒ අය පැවිදි වෙලා උතුම් තත්ත්ව ලබාගත්තු ආකාරය ගැන හිතලා බලනකොට අපට කිසිම කෙනෙක් අහක දාන්න බෑ. අපි සාමාන්‍යයෙන් සමාජයේ කොන් කරනවා ආවලා උගත්කමක් නැති, එහෙම නැත්නම් ඊටාත්ම දුප්පත් දිනිඳු පුද්ගලයෙක්, එහෙම නැත්නම් කුලහීන පුද්ගලයෙක්, පහත් පුද්ගලයෙක් කොයි විදිහට සමහර අය කොන් කරනවා. නමුත් නියම විදිහට කල්පනා කරලා බලනවා නම් සාංසාරික බුද්ධිය ලොකු කුඩා බව නිසාවත්, ලොකු කුඩා බව අනුවවත් ඊළඟට සමාජයේ උස් පහත් කම් ભેද, උගත් නූගත් ભેද, දුප්පත් පොහොසත් ભેද අනුවත් මනින්න බෑ. සාංසාරික බුද්ධිය මෝරලා ගිහිච්ච
ප්‍රඥාව උදා වෙන්න කිට්ටු අය සමහර විට ඉතාමත්ම උදා දරුවන් අතර හත් අවුරුදු දරුවන් අතර ඉතිින්න පුළුවන් වැඩිහිටියන් අතර පමණක් නෙවෙයි. ඒ වගේම නූගත් අය හය අතර නොදන්න අය ඊළඟට ඒ වගේම ඉතාමත්ම පහත් යයි සම්මත කුලවල දුප්පත් අය අතර ඒ විදිහට බිලින්දන් අතර සැඳලුන් අතර ඉන්න පුළුවන්. ඒ විදිහට කල්පනා කළ බලනකොට ඒ අප හැම තුලම වාසනාව සංගවිලා තිබෙනවා. ධර්මයේ සඳහන් කරන්නේ හරියට අර කලයක් තුල දැවෙන පහනක් වගේ ඒ කියන ප්‍රඥාව ප්‍රඥා ආලෝකය ලෝකයට පේන්නේ නැහැ. මේ මාතාරයේ දෙක මතු කරගත්තොත් මේක ඉබේ මතු වෙන්නේ නැහැ. මේකට සමුනු උත්සාහයක් දරන්න ඕන. යම් යම් හොඳ කුසල කර්මයකට තිබෙන්න පුළුවන් ඒවා මතු කරගන්න සමුනු උත්සාහයක් දරන්න ඕන. උත්සාහයක් නැතුව දැන් අර සිංහයා කොයිතරම් එදිතර වුණත් කොයිතරම් දක්ෂ වුණත් සිංහයා නිදා ගන්නව නම් සිංහගේ කටට ඇතුල් වෙන්නේ නැහැ සතුන්. යම් කිසි උත්සාහයක් දරන්න ඕන. අන්න ඒ වගේ වීරවන්තයාට උත්සාහවන්තයාට තමයි ඒ තමන්ගේ සංගවිලා තිබෙන පුණ්‍ය ප්‍රාතිහාර්ය වාසනාව උදා කර ගන්න පුළුවන් වන්නේ. මේ ශාසනීය වාසනාව හැටියට හඳුන්වන්නේ එහෙම නැත්නම් ශාසනික වාසනාව හැටියට අපි හඳුන්වන්නේ යුත්තේ ඔන්නෝය ලෝකෝත්තර ධර්ම ඊළඟ ප්‍රඥාව ඥාන ආදී මතු කර ගන්න එක. ඒ උතුම් ලෝකෝත්තර ධර්ම සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මේ තත්ත්වයට ලබා ගැනීමයි මේ ශාසනීය අපි වාසනාවක් හැටියට සැලකන්න ඕනේ. දැන් මේ සමාජයේ කොටිකුත් මගතේට යහන ලැබෙනවා ආර්ථික වශයෙන් වාසනාව උදා කර ගැනීම ගැන. මේ වාසනාව උදා කරගන්න කොටිකුත් අවස්ථා ගැන සමාජයේ අපට නොයෙකුත් ළඟට ගැටවල් වලින් අහන්න ලැබෙනවා. ඒ ආර්ථික වශයෙන් වාසනාව උදා කරගන්න බොහොම විහිිත වෙන අයත් අපට නිතර දකින්න ලැබෙනවා. නමුත් ධාර්මික වශයෙන් වාසනාව උදා කරගන්න බොහොම ටික දෙනයි උනන්දු වෙන්නේ. දැන් අපිට කියන්න පුළුවන් ධාර්මික වශයෙන් වාසනාව උදා කරගන්න අයට හොඳ දවසක් තමයි පෝය දවස. ඒ නිසා අපිට කියන්න පුළුවන් පෝය දා වාසනාව කියලා. මෙන්න මේ පෝය දා වාසනාව උදා කරගන්න බොහොම ටික දෙනයි උනන්දු වෙන්නේ. අනිකුත් වාසනාව වගේ නෙවෙයි. නමුත් යම් කෙනෙක් පෝය දා වාසනාව ගැන කල්පනා කරලා එදාට සීල් සමාදන් වීම, බණ ඇසීම, ධර්මානුකූලව සිතලා තමන්ගේ ජීවිතය සකස් කර ගැනීම ගැන අන්න ඒවා ගැන උනන්දු වෙනවා නම් ඒක නැත්තම් තුල තිබෙන අර කියාපු අර හැංගිලා තිබෙන ප්‍රඥා ආලෝකය මතු කරගන්න පුළුවන් වෙනවා. ජීවන රටාව වෙනස් කරගන්න චිත්ත ශක්තිය ඇති කරගන්න පුළුවන් වෙනවා. අන්නේ විදිහට අපි මේ ධර්මානුකූලව අපේ ජීවිත හැඩගස්වා ගැනීමට උනන්දු වෙවිදිය තිබෙනවා. මේ කතාවෙන් අපිට ලොකු ආදර්ශයක් ලබා ගන්න පුළුවන් අපේ ජීවිත සකස් කරගන්න. චිත්ත විප්ලවයක් ඇති කර ගැනීමට මේ අපේ ධර්මයේ පිළිපද බුදු පියාණන් මහසේ දේශනා කළ ධර්මයේ පිළිපද වැඩි දුර නොගියත් ඒ මූලික කාරණා ගැන කල්පනා කළ බලනකොට කෙනෙකුට ලොකු සංවේගයක් ඇති කර ගන්න පුළුවන් මේ සංසාර tattve සාංකාරික tattve ගැන. තිරිසන් සතුන්ට මේ විදිහට ප්‍රඥා ඥානයක් ගැන වඩන්න ඒවා පිළිබඳ හැකියාවක් නැහැ. තිරිසන් සතුන් ගත කරන ජීවිතේ කොයිතරම් දුක්ඛිත ජීවිතයක්ද? විරාට යක්ෂ ප්‍රේත ආදී tattවලට පත් වුණාය නිරාදු. මේවා ගැන බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. මේ කිතුන කෙනෙකුට මේ මනුෂ්‍ය ආත්ම භාවය සින්නක් කරව දීලා දීලා වගේ නෑ. මේක බොහොම මේ අතීතයේ කරන ලද යම් කිසි පිනකින් ලැබිච්ච ඉතාමත්ම අගනා අවස්ථාවක්. මේක පිළිහෙලා ගත්තොත් මේකෙන් ප්‍රයෝජනය නොගත්තොත් ඊළඟට කොහේ යනවද කියලා නෑ. ඒ සෝවාන් වැනි තත්ත්වයක් ලබාගෙන සතර අපායන් මිදුන් නැත්නම් කොයිතරම් හොඳ ජීවිත ලක්ෂණට ආතෝපසාතක ජීවිත ගත කළාට මොකද Taman පාප කර්ම වලදී සිටිනවන අර්ගියා පුමිත්‍යා ආදී වැරදි ජීවිත ක්‍රමවලට යමුරු වෙලා සිටිනවන ඒ තැනත්තන් කරන බව නිසා අවසානයේ නිහිල්ලා උපදින්න යක්ෂ ප්‍රේත ආදී තැන්වල ඊළඟට නෑයන් ළඟට ඇවිල්ලා නෑයන්ට කරදර කරන්න සිද්ධ වෙනවා. එදාට තමයි පින්පව් පිළිබඳව තියෙන්නේ කුසල් ලකුසල් පිළිබඳව තියෙන්නේ සමහර අය බුද්ධිවාදයක් අරගෙන නොයෙකුත් තර්ක විතර්ක කරමින් සිටිනවා. මේ පරිලෝකියාට පස්සේ තමයි තේරෙන්නේ පින්පව් කුසල් ලකුසල් තමයි ලෝකයේ තිබෙන නියම ධනය වෙනස් නොවන කාසිය අනිත්‍යාසි අනිත් නෝතු අවලංගු වෙන්න පුළුවන්. නමුත් පින්පව් කුසල ලකුසල් වශයෙන් බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ මෙන්න මේ ධර්මතාව අනුවයි කෙනෙකුගේ සාංසාරික ජීවිතයේ උස් පහත් දේවියක් මැනෙන්නේ ඒ උස්පත්වලට හෝ මහත්ත්වවලට හෝ යන්නේ. අන්නේ කාරණේ කල්යතුන් කල්පනා කරගත්තු පින්වතුන් මේ තම තමන්ගේ ජීවිත රටාව පිළිබඳව හොඳින් කල්පනා කරලා බලලා දැන් අපි මෙතන මේ සමාදන් වුණු ආජීවත්මක සීලයේ මිච්ඡා ආජීවය කියලා දක්වන්නේ අර ආයුධ වෙන දාම සතුන් මකට ඇති කිරීම මාංශ වෙන දාම මත්පැන් වෙන දාම වතුරිස් වෙන දාම කියලා කියන දේවල් මේ සාමාන්‍ය සමාජයේ ඉන්න සමාජ සම්මතිය අනුව බලනවා නම් කොහොම ඉක්මනින් පොහොසත් වෙන්න පුළුවන් දේවල්. නමුත් ඒවා අනිසා කෙනෙකුගේ සිත කිලිටි වෙන නිසා බුදු පියාණන් වහන්සේ මේවා පිළිබඳව මේ ජීවිතාවන් වලින් වෙන් වෙලා හොඳ ජීවිත රටාවක් සකස් කරගන්න හැටියට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන තිබින්නේ. අන්න ඒක නිසා නුවණින් පින්නතුන් කල්පනා කරන්න ඕන. ඊළඟට මෙන්න මේ සාධාරණ මෙතන විශේෂයෙන් කියපු මේ ප්‍රඥාව කියලා කියන්නේ මොකක්ද?
මේ ප්‍රඥාව කියලා කියන්නේ මේ ප්‍රඥා ධර්මයේ හඳුන්වලා තිබෙන්නේ. මේක මණිකක් හැටියට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන පඤ්ඤා නරාණං රතනං කියලා. මිනිස්සුන්ට ඇති මණික තමයි මේ ප්‍රඥාව. මණික් අතරේ තිබෙනවා ධියමන්තිය වජ්‍රමාණික්ය කියලා කියන එක. අනිත් මණික් කපන්න පුළුවන් විදිහේ බොහොම බල සම්පන්න මාණික්ය. අන්න ඒ වගේ වජ්‍රමාණික්යක් වගේ එකක් තමයි මේ ප්‍රඥාව කියලා කියන්නේ. මක්නිසාද මේ ප්‍රඥාව හඳුන්වලා තියෙනවා නිබ්බේධිකා පඤ්ඤා කියලා. විනිවිද යන ප්‍රඥාවක්. ලෝකේ අපට බැලු බැලු පැත්තේ තියෙන නිත්‍ය දේවල්. මේ නිත්‍ය දේවල් පිළිබඳව අනිත්‍යතාව දැකීමට උපකාර වෙන්නේ මේ ප්‍රඥාවයි. නිත්‍ය හැටියට ඝන සංඥාව කියලා කියනවා. ඝන හැටියට හැම දෙයක්ම පේන්නේ. නමුත් මේවා ඉතාම ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. මේ වෙනස් වීම නොපෙනෙන නිසා මේවා නිත්‍ය හැටියට වැඩි වැටහීමක් ඇති කරගෙන ඒ නිසාම කෙලෙස් ඊළඟට මේවා පිළිබඳව දැඩි සංඥාවල් ඇති කරගෙන මොහොත් සිදී අපරාධ වල පියුම් වෙලා පාප කර්ම වල පියුම් වෙලා මේ සංසාරේ දීර්ඝ කාලයක් ගමන් කරනවා. ඒකෝර නිවන් දැකන්න පුළුවන් වෙන්නේ මෙන්න මේවායේ මේ නිත්‍ය හැටියට ගත්ත දේවල් වල අනිත්‍ය ස්වභාවය Tamanta ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන. යන්ත්‍ර සූත්‍ර මගින් නොවේ අනුදක්න දේවාදීන් නොවේ මේ Tamanta ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන. ඒ ප්‍රත්‍යක්ෂ වෙන්නේ මෙන්න මේ ප්‍රඥාවෙන් ප්‍රඥා ආලෝකය මේක විනිවිද යන ආලෝකයක්. ඇතිවෙතින්න ඇති කරගන්න එක්තරා වැටහීමක්. ඒ වැටහීම ඉබේ ඇති වෙන්නේ නැහැ. මේක සඳහා තමයි ඥානීය භාවනාව උපකාර වෙන්නේ. දැන් ප්‍රඥාවට උපකාර වෙන විදර්ශනා වශයෙන් මේ භාවනාවේදී පිරෙන්නේ මොකද්ද? මේ ලෝකයේ අනිත්‍යතාව මේ හැම දෙයකම මේවායි ඇති වෙන නැති වෙන හැටි බලන්න පටන් ගන්නවා. දැන් ඔය සතර සතිපට්ඨාන ඇතුළේ ඔය සතිපට්ඨාන සූත්‍රය දක්වනවා. මේ කාය පිළිබඳව ඊළඟට වේදනාවන් පිළිබඳව සිත පිළිබඳව මේ සිත තේන සිටිවිලි පිළිබඳව මේවා ඇති වෙන නැති වෙන ආකාරය මේවා ඇති වෙනවා ඊළඟට නැති වෙනවා මෙන්න මේ ඇති වෙන නැති වෙන දෙක නිතර මෙනෙහි කරන පුද්ගලයා හොඳ තීන වලින් යුක්ත මේවා නිතර මෙනෙහි කරන පුද්ගලයාට ඉතාමත් ගැඹුරු වැටහීමක් නැති වෙනවා එයා මුලා වෙන්නේ නැහැ අර බාහිරව පෙනෙන මේ නිත්‍ය ස්වභාවය සංකේත සඳක් දකින කෙනෙක් සමහර විට හිතන්න පුළුවන් මේක මොකට අරටුව ඇති ගියක් කියලා. නමුත් ඒක පිළිබඳව හරියට වැටහීමක් නැති කෙනා දන්නවා මෙතන පතුරු ගොඩක්. අන්න ඒ වගේ තම දෙයක් පිළිබඳව, සත්‍යයක් පිළිබඳව, දේවල් පිළිබඳව අර තියෙන නිත්‍ය සංඥා දිගල යනවා, දිගල යනවා කෙනෙක් නිතරම හැම දෙයකම ඇති වෙන්නේ නැතිව බලනවා නම් මේ කය පිළිබඳව, ශරීරය පිළිබඳව, ඒ වගේම මේ අපේ ඉරියව් පැවැත්මේ මාධ්‍ය යාමී මාධ්‍ය මේ හැම දෙයකම ඇතිවීමක් නැතිවීමක් ඒකට ධර්මයේ සඳහන් වෙනවා සමුදේ ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා සමුදේ වය ධම්මානුපස්සීවා ආදී වශයෙන් ඒ කියන්නේ මේක ඇති වෙන ආකාරය බලමින් වාසය කරනවා ඊළඟට මේක ගෙවි යන ආකාරය බලමින් වාසය කරනවා ඊළඟට ඇතිවීමත් ගෙවි යාමත් කියන දෙකම බලමින් වාසය කරනවා මෙන්න මේ විදිහට භාවනා වැඩිමින් තමයි ක්‍රමක්‍රමී මේ වායේ අනිත්‍ය ස්වභාවය තම තමන්ට වැටහෙන්න පටන් ගන්නෙ දැන් ඔය බැලි පිහියක් මදිනකොට එමත් බැලි පිහිය එක පැත්තකට නදිනවා ඊළඟට උඩට පදිනවා ඊළඟට පහතට අදිනවා ඊළඟට උඩට පහතට දෙපැත්තටම ශීඝ්‍රයෙන් එහෙම කරලා තමයි මේ බැලි පිහිය හොදට මෝහත් කරන්නේ ඒ වගේ මේ ප්‍රඥාව විදර්ශනා ප්‍රඥාව වැඩිමදි විතක අර විදියට ඇති වෙන ස්වභාවය බලමින් සිටිනවා ඊළඟට මේවා ගෙවි යන ස්වභාවය ඊළඟට ඊටාම ශීඝ්‍රයෙන් ඇතිවීම සහ ගෙවි යාම මේ දෙකම එකතු කරලා දකින විදියට ඒ සියුම් කර ගන්නවා තියුණු කර ගන්නවා එහෙම කිරීමෙන් තමයි මේක විවිධ යන ප්‍රඥාවක් වෙන්නේ මේක ඇති වෙන ආකාරයක් නැති වෙන ආකාරයක් ඒ විදියට තියෙන කර පුද්ගලයාට මේක නැති වෙනකන් ඉන්නේ නැහැ දකිනකොටම පේනවා මේ යමක් උපන්න නම් ඒ විනාශ වෙන ස්වභාවය ඇති දෙයක් හැම දෙයකම ඇති අනිත්‍ය ස්වභාවය කල් සදාම වැටහීමක් වෙනවා ඒකයි මේ ප්‍රඥාව කියලා කියන්නේ. මේ විදිහට දකින පුද්ගලයාට තමයි මේ පංචස්කන්ධය අතහරින්න පුළුවන් වෙන යම් කිසි අවස්ථාවක මේ ප්‍රඥාව වැඩිමින් මේ කය පිළිබඳව, වේදනාවන් පිළිබඳව, සිත පිළිබඳව, සිතේ තියෙන සිටිවිලි මේ හැම එකකම ඇතිවීම නැතිවීම බලමින් ඉඳලා මේ ක්‍රමක්‍රමයෙන් මේ ප්‍රඥාව දියුණු වීමෙන් තමයි යම් කිසි කෙනෙක් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියලා කියන මේ මුළු මහත්යත්ම දුකක්. ඒකට හේතුව තෘෂ්ණාවයි මේ යටින් තියෙන සංහාව නිසායි මේක මේ එකක් හැටියට නිත්‍ය සංඥාවෙන් ගන්න කියලා අවබෝධයක් වෙනවා. ඊළඟට මේ සංහාව ඇති වුණු අවස්ථාව, මේ සංහා පිපාසෙ නැති කරගත්තු අවස්ථාවේ නිවීම ඒක තමයි නිවන. ඒකට උපකාර වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා ඒ විදිහට අවබෝධ වෙනවා. හරි දැක්ම වෙනවා. හරි දැක්ම අනුව යන හරි සිටිවිලි සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා සම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියලා කියන ආර්ය අෂ්ටාංගික මාර්ගය
ඒ තැනැත්තාට ඒ කාණුව ගිහිල්ලා තමයි මේ නිවන් දකින්න පුළුවන් වන්නේ. ත්‍රිපිටකයේ ප්‍රඥාව පිළිබඳ ප්‍රඥාව ආලෝකයක් විදිහට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. ලෝකයේ තිබෙන ආලෝක හතරක් බුදු පියාණන් වහන්සේ අවස්ථාවක ප්‍රකාශ කරනවා. චන්ද ප්‍රභාව, චන්ද්‍රාලෝකය, ඊළඟට සූර්යාලෝකය, ඊළඟට ගින්නේ ආලෝකය, අග්නි ආලෝකය, ඊළඟට ප්‍රඥා ආලෝකය. මේ හැම ආලෝකයකටම වඩා ශ්‍රේෂ්ඨ හැටියට අග්‍රහයෙන් සැලකන්නේ ප්‍රඥා ආලෝකයයි. මේ හඳේලියෙන් දකින දේවල් වලත් ඒවා ඉස්සෙම නැති තිබෙනවා. ඉරේදී ඒවා ඉස්සෙම නැති තිබෙනවා. පහන් නෙවිය විදුලියේදී හැටියට හිතෙනවා. ඒවායින් තමයි අපි කෙනෙක් හරියට දකිනවා කියලා හිතන්නේ. නමුත් ඇත්ත වශයෙන්ම නියම දැක්ම ඇති වෙන්නේ ප්‍රඥාවෙන්. ඇතුළතින් මෙන එක්තරාය වැටහීමකින්. ඒකෙන් දකින දේ තමයි සත්‍ය හැටියටම ගන්න පුළුවන් වන්නේ. අනිතත් ඒ ඉරේදීෙන් හඳේලියෙන් පේනේවයි පවා සමහර විට Tamanට හරියාකාර පෙනෙන්නේ නැහැ. කොහොමද පුතේ ප්‍රඥාව පිළිබඳව ධානය පිළිබඳව තේජිත බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. ධානය කියලා කියන්නේ සිත එකඟ කිරීමයි, සමාධිමත් කිරීමයි. සාමාන්‍ය සිත බොහෝ විට විසිරිලා පවතින්නේ. කාමච්ඡන්ද ව්‍යාපාද තීනම උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියලා කියන නීවරණ ධර්ම පහක් තිබෙනවා. කාමරාග, කාමසිතිවිලි වලින්, ප්‍රදේශසිතිවිලි වලින් සිත ගැළඹිලා කාමසිතිවිලි වලින් හරි දේශසිතිවිලි වලින් නැත්නම් නිදිමත අවශ්‍යජති නිසා සිත අකර්මණ්‍යයි. එහෙම නැත්නම් නොසංචුන් ගති සතක් පුස්සාදිය නිසා, එහෙමත් නැත්නම් ඒ සතක පිරීම් රෙගිදියාවල් නිසා පෙරිදිතේ සිටේ ඇති සමාධි මධ්‍යතිය යටපත් වෙන අවස්ථාවල් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා තිබෙනවා. ඉතින් අන්න ඒක නිසා ඒ ජීවර්ණ ධර්ම වලින් ඉවත් කරගෙන උඩට බුදු පියාණන් වහන්සේකට උපමා පවයිත් අවස්ථාවක ප්‍රකාශකට වඩාලා අනිතර කාම සිතිවිලිවලින් සිත ගැළඹීම උඩට උපමා බුදු පියාණන් වහන්සේදී ඔන්න දැන් යම් කිසි කෙනෙක් තමන්ගේ මූණ බලන්න සූදානම් වෙනවා යම් කිසි බතුර භාගිනියක. මේ රතු භාගිනියට තම පාද රතු පාද නිල් පාට ආදී සායනක් නැස්ස කළොත් හරියට තමන්ගේ මූණ පේන්නේ නැහැ. යථාගතයේ තියෙන්නේ නැහැ. අන්නේ වගේ පරිචිත කාමරාගාදීන් සැලඹුණ සබඳ පුද්ගලයාට තමන්ගේ යහපත දෙන්නේ නැහැ, අනුන්ගේ යහපත දෙන්නේ නැහැ, දෙපක්ෂයේ යහපත දෙන්නේ නැහැ. ඒ වගේම දේශය, දේශයෙන් සිත ගැනීම ඒක බුදු පියාණන් වහන්සේ දක්වන්නේ යම් කිසි වතුර භාජනයක නටන වතුර පැකෑරෙන, ජීවයෙන් පැකෑරෙන වතුරට වතුර නටනකොට ඒ නටන වතුර කෙනෙකුට තමන්ගේ මූණ හරියට දෙන්නේ නැහැ. අන්නේ වගේ දේශයෙන් පැකෑරෙනකොට ඒ යථාර්ථය අවබෝධ වෙන්නේ නැහැ. ඊළඟතර නිදුමත අලස ගැති වලින් සිත අකර්මණ්‍ය වුණොත් ක්‍රියාකාරීත්වය නැති වුණොත් එබඳු අවස්ථාවෙන් උන් කරන්නේ අර දිය භාජනයේ දිය තෙල් වලින් වහලා තිබෙනවා නම් දිය තෙල් වලින් තෙල් තිබෙන ඒ වතුර භාජනයට තමන්ගේ නූර් හරි ආකාර තියෙන්නේ නැහැ. ඊළඟට උද්දච්ච කුක්කුච්ච කියලා කියන නොසන්සුන් ගැති ඊළඟට කුක්කුස් එහෙම නැත්නම් ඒ තමන් කළ දේවල් පිළිබඳව පසුතැවිලි ආදී වෙනවා නම් හිතට එබඳු අවස්ථාවෙදි කොටක් මේ යථාර්ථයේ තියෙන්නේ ඒකට උපමාව දක්වන්නේ යම් කිසි වතුර භාජනයක වතුර අමන හුලඟකින් රැලි ගැටිලා එහෙම නැත්නම් කම්පිත වෙලා යම් කිසි වතුර භාජනයක් කම්පිත වෙලා තියෙනවා නම් කම්පා වෙනවා නම් ඒ රැලි වැටෙන ජලයෙන් මොන හරි ආකාර තියෙන්නේ නැහැ. ඊළඟට පිචිපිච්ඡා කියලා කියන දෙගිඩියාව ඒකත් අර සිටේ යථාර්ථය තේින ශක්තිය නැති කරන දෙයක්. ඒක හරියට සැක දෙගිඩියාවල් මෙලින් සිත ගැනඹුනහම ඒක පෙන්වුම් කරන්නේ මඩ වලින් එහෙම නැත්නම් බොරවුණු වතුර භාජනයක සැලබුණු මඩවුණු වතුර භාජනයකින් මුහුණ බලන්න වගේ. ඒ විදිහට ඒ බුදු පියාණන් වහන්සේ දක්වන උපමා අනුව අපට විස්තර ගන්න පුළුවන් ඒ සමාජයක භාජක වෙන ධර්ම ඒවා ඉවත් කරපු අවස්ථාවේ තමයි ඥානීය සමාධිය මතු වෙන්නේ. ඒක නිසා ඇත්ත වශයෙන්ම චිත්ත ශක්තිය දිනු කර ගන්න උනන් දින පුන්නතුන් මේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයට මෙන්න මේ ප්‍රඥාවත් ඥානයක් ලැබීම ගැන මේ පිළිබඳව උනන්දු වෙන්න ඕන. ඒවා පිළිබඳ හොඳ ආරම්භයක් කරන අවස්ථාව තමයි මේ දවස. ඒකයි අපි අර පූජා වාසනාව කියලා කිව්වේ. ඒ තම තමන්ගේ ජීවිත පිළිබඳ යම් කිසි වැඩක් සියා ගැනීමක් ඇති කර ගන්න උත්සාහවත් වෙන්න ඕන. ඒක නොකරොත් එතෙන් මිට තමන්ට අවසන් අවස්ථාවේදී ලොකු තොරතුරුක් තියෙනවා. ඒ නිසා මේ බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ මේ නිර්වාණ මාර්ගයේ මේ පියන්ට දැඩි අධිෂ්ඨානයක් ඇති කර ගන්න ඕන. ඒක සඳහා උපකාර වෙන ජීවන මාර්ගයේ හදගත්තන ප්‍රතිපදාව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ වදාළේ. ඒක ඇත්ත වශයෙන්ම පොතපතේ කියන දෙයක් හැටියට නෝ තම තමන්ගේ කඩවත තුල ඇති කරගත යුතු ප්‍රතිපදාව. මේ සම්මා දිට්ඨි කියලා කියන්නේ හරි දැක්ම. දැන් ඕනෑම ගමනක් යන්න කලින් තමන් මේ යන්නේ කොහොමද කියන එක පිළිබඳ යම් කිසි සංඥාවක් ඇති කර ගන්න ඕන. අපි සමහර විට දුරදර්ශී කියලා කියන්නේ ඒ යන තැන පිළිබඳව මේක කටු අකුලක් කියන තරම් දෙයක් නැත්නම් මේ පාරේ ගියාම තමයි අපට සැලකෙනවද කියන අවබෝධය.
ඒ විදිහ තමයි සම්මා දිට්ඨිය කියලා හඳුන්වලා තියලා තිබෙන්නේ. චතුරාර්ය සත්‍ය පිළිබඳව තරමට්ටම් ගැට ගැනීමක්. මේ ශාසනයේ සැලැස්ම සම්පූර්ණ වෙන්න තමයි හිතට දමා ගන්නවා. සම්මා දිට්ඨිය හඳුන්වන්නේ මේ බුදුමහත් සාන්තායික පැත්ම දුක. මේක තමයි තාම යටුුනේ නැතිවෙන්න පුළුවන්. නමුත් මෙතන ඉලක්කය තිබෙන්නේ යම් කිසි විදිහක මේ මාර්ගය යනකොට යම් කිසි කෙනෙකුට තේරෙනවා මේ පංචස්කන්ධයේ මේ ස්වභාවය. මේක දුක. ඊළඟට මේකට හේතුව කුෂ්ණාවයි. සංහාවයි. මේ සංහාව යම් කිසි අවස්ථාවක සංසිඳවා ගත්තාම එයින් යෙදෙන සහිතව තමයි නිවන. ඊළඟට මේකට උපකාර වෙන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි මේ සම්මා දිට්ඨියෙන් පටන් ගන්න. එතකොට හරි දැක්මක් යම් කිසි විදිහක බුදු පියාණන් වහන්සේගේ ධර්ම පණිවිඩය පිළිබඳ මූලික අවබෝධයක් ලබා ගන්න ඕන. ඒ සැලැස්ම පිළිබඳව ඒක පිළිබඳව ඒ සැලැස්ම තමන්ට දිනදා ජීවිතයත් අත්දකින්න පුළුවන් තමන්ට වෙන සිද්ධිය ආශ්‍රේ අතීතයෙන් තමන්ගේ සම්පූර්ණ හිතවත් කෙනෙක් නැති වුණා එහෙමත් නැත්නම් වස්තුවක් නැති වුණා එබඳු අවස්ථාවල හිතා ගන්න පුළුවන් අන්න බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ දුකේ කොටසක් මට මේ ලැබිලා තිබෙන්නේ ඉතින් මේක පිළිබඳව මට මේ දුක ඇති වෙලා තිබෙන්නේ හේතුව මේක යමාත්ම තිබෙන සංහාවයි ඒක නැත්තා පිළිබඳව මේ තරත්ිය පිළිබඳව මේ දේවල් පිළිබඳව ඇති කුෂ්ණාවනිගයි මට මේ දුක ඇති වුණේ ඊළඟට මේ කුෂ්ණාව යම් කිසි ආකාරකින් මේ මොහොතට හරි මං සංසිඳවා ගත්තනම් අධර්මානුකූලව කල්පනා කළා අන්න ඒ අවස්ථාවේ මට ලොකු සැලකිල්ලක් වෙනවා දැන් ඔය තමන්ගේ අසල්වාදීන්ගේ මරණය පිළිබඳව කෙනෙක් අඬන්නේ දෙදන්නේ නැහැ නමුත් තමන්ගේ හිතවතෙක් ඥාතිවරේ ප්‍රිය කෙනෙක් නැති වුණාම ඒ දුක් වෙන මොකද ඒ දැනත්තා වෙනුවෙන් අඬනවා කියලා අපි හිතන්නේ නමුත් අපි වෙනුවෙන් අඬන්නේ ඒ දැනත්තා නැති අපි වෙනුවෙන් අපි අඬන්නේ අහවලා නැතිමමයි මේ අහවලා එකමම ජීවත් වුණා එයා නැති තැනත්තා මම කියලා සමාජගෙන මේ අඬන්නේ ඒක තේරෙන්නේ නැහැ අන්නක නිසා යම් කිසි අවස්ථාවක නිරුමින් කල්පනා කරලා මේ යට තිබෙන කෘෂ්ණාවයි ඒ දැක්කම හොඳ බව නිසා නෙවෙයි ඒ දැක්කාට තියෙන අල්ම නිසා කියලා සුපලයිද සංසිඳලා ගන්න පුළුවන් වෙනවා අන්න ඒකට චතුරාර්ය සත්‍ය එදිනදා ජීවිතේ සමන් විස්තරා ප්‍රමාණයකට ක්‍රියාත්මක කරන්න ඕන විදිහට කළා තමයි සමත් වෙමින් භාවනා මෙහෙම සිඳු වුණාමයි අවසාන වශයෙන් ඒ මාර්ග බල අවබෝධයම ලබන්න පුළුවන් වන්නේ ඒකට සම්මාදිට්ඨිය කියලා කියන්නේ හරි දැක්ම ඒ විදිහට අවබෝධයක් ලබා ගත්තම ඊළඟ තේකනත්තා තුළ වෙන ප්‍රමිත පරිවර්තනයයි සම්මා සංකප්ප කියලා කියන්නේ කන්තිතුන් පැතුම්. නම් කිසි කෙනෙකුගේ ඒ දත්ත දෘෂ්ටිය එහෙමත් නම් ජීවන දර්ශනය අනුවයි සිතුම් පැතුම් සකස් වෙන්නේ. දැන් හොරකම් කරන තැනට බය බන්න හැර තැනකම හොරකම් කිරීම පිළිබඳවයි අදහස එන්නේ. මරණ කෙනාට මරින්න පිළිබඳ අදහස. අන්නේ විදිහට ඒ තමයි හිතුවිලි. දත්ත දෘෂ්ටිය දෘෂ්ටිය අනුව තමයි ඒ සිතුම් පැතුම් නැති වෙන්නේ. ඉතින් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා දැන් සම්මාදිට්ඨිය කියන්නේ හරි ගැත්ම අයිතිජිත චතුරාර්ය සත්‍ය පිළිබඳව හරි ගැත්ම ඇති වෙන සුද්ධල ඊළඟට සම්මා සංකප්ප කියලා කියන පරිසිතෙන් පෙතින් පිළිබඳව නම් දෙනවා ඒක බුදු පියාණන් වහන්සේ දක්වන්නේ මෙක්ඛම් සංකප්ප අව්‍යාපාද සංකප්ප අනුන්තා සංකප්ප කියලා මෙක්ඛම් සංකප්ප කියලා කියන්නේ ඉනිගෙන් නික්මීම එහෙම නැත්නම් මේ සංසකාම සම්පත්තිය නිරත් වීම මේක තමයි මෙහෙම තනසීම කියලා ඒ අදහස විතරම අපි කරගන්න ඕන Tamante yan nidas wenna darunu මේ සිතු විනිතර මේවා ඉදිනදා ජීවිතේ සංග්‍රහ වහන්සේලා ආදී දර්ශනීය නේද කොටකට කියවන කොට ධර්මයේ ආසනකත අනේ ලබඳ ජීවිතයක් ගත කරන්නටත් නම් ඒක මොනද කියලා හිතනකොට අර නික්කම සංකල්පය ලැබෙනවා අව්‍යාපාද සංකල්පය කියන්නේ මෛත්‍රී සිතු විලවලා රදේශය සිතු යටපත් වෙන මෛත්‍රී සිතු විල වැඩි දියුණු කරගන්නවා අදින්ත සංකප්ප කියලා කියන්නේ හිසාලේ ඉවත් වීමට සුබද සිතුම් පැතුම් ඊළඟට මේ සිතුම් පැතුම් මනුව පාවිච්චි කරන වචනත් හද ගහෙන්න ඕන ඒ වචන පිළිබඳව තමයි දැන් මෙතන මේ පරිසීන් සේලාන්තින් පරිස වචන පියන් නිස්සල වචන ආදී දෙලීම් ඒවයි මේ වචනය පිළිති කර ගන්න එහෙම නැත්නම් තමන්ට මේ කතා කිරීමේ දායාද මේක දුර්ලභ දායාදයක් දැන් කී දෙනෙක් මේ කර්මානුරූපව ගොනු වෙලා කතා කරගන්න බැරුව සිටිනවද එතකොට මේ මේකත් අපිට තියෙන ප්‍රේවිත ශක්තියක් කියලා හිතන්න ඕන. ඒක නිසා මේක දුරු කීම කියලා අන්තිම පරිශ වචන කීම ඒ වාට ඉන්නත්ම නිෂ්ඵල. බලව තමයි කතාන්තර කියන්නේ සිටීම. මෙන්න මේ වයින් අපි මේ කතා කිරීමේ ශක්තිය පිළිලා ගත්තොත් අපිට මේ ලැබිච්ච මීවර ප්‍රසාදේ නැති වෙලා යනවා. ඉතින් සාධනය බුදු කියනවා වාසේනුවත සත්‍ය වචනීය ඊළඟට සුදු මුලක් වචනීය අනු සමුද කරවන වචනීය ධර්මානුකූල වචනීය මේ විදිහට හොඳ වචන පාවිච්චි කරන හැදිරුක කාටකට වඩායි. ඒගිත වචනය සකස් කරන පුද්ගලයා ඒ වචනය අනුව ක්‍රියා කරන්න පුළුවන් දෙනවා ඒ ක්‍රියා කිරීම කියල කියන්නේ ඒ සතුන් මරී හොරකම් කිරීම කාමිත්‍යාචාරය කිරීම වැරදි ක්‍රියාවලින් වෙන්වීමට අධිෂ්ඨාන කිරීමයි ඒක සම්මා සම්බන්ධ හැකියට හඳුන්වනවා ඊළඟට ඒකම තවත් පියවරක් තමයි එබැවනකට ඒ ඉඳි කියලා ඒ විදිහට ජීවත් වීම නෙවෙයි තමන්ගේ රැකියාව තමන්ගේ ජීවිතාව පිළිබඳව
ඒක වෙනත් කල්පනා කරලා වඩාත් ධර්මානුකූලව ජීවත් වීමටයි අපි කලින් කියපු ආකාරයට අර ආයුධ වල දාන සතුන් මත ප්‍රතිග්‍රහ මාංශය වල දාන වතු විද වෙන දාම මත්පැන් වල දාන කියන ඒවා ඉවත් වෙලා ධර්මික ජීවිතාවක් පිළිගත් වෙන උත්සාහයෙන් වෙන ඒකයි සම්මා ආජීවය කියලා කියන්නේ මේක සඳහා ගන්න උත්සාහයෙන් තමන්ට සම්මා වායාම කියලා කියන සිත ඇතුලේ තියෙන එක්තරා භාවනාවේ ශක්තිය තිබෙට බාල වෙනවා ඒ සම්මා වායාම කියලා කියන්නේ තමන්ගේ සිතේ ඇති වෙන කුසල් අකුසල් පිළිබඳව සැලකිලිමත් කල්පනා කරලා අකුසල් ඉවත් කරමින් කුසල් වැඩි වර්ධනය කරගැනීමට කරන නිරන්තර උත්සාහයයි දැන් මේ සිතට දලාගෙන එන රූපන් අකුසල් රාශියක් දලාගෙන ඉන්න බලාගෙන ඉන්න රූපන් අකුසල් කියලා කියන්නේ ඒකයි ඒ රූපන් අකුසල් ඒවා නූපද වීම සඳහා යම් කිසි වැඩි උත්සාහයක් වීර්යයක් ඡන්දයක් දරන්න වෙනවා උදන්ත වෙනවා අන්නේකට කියනවා ඒ රූපන් අකුසල් රූපක වීම සඳහා ධර්ම උත්සාහය ව්‍යායාමයේ ඊළඟට උපන් අකුසල් නිරපාහිනීම සඳහා තමතුල තිබෙන වැඩි අකුසල් තිබෙනවා නම් ඒ වළක්ව ගන්නත් ඒ වගේම වැඩි උත්සාහයක් ගන්නේ ඊළඟට ඒගොම රූපන් උසයි පොදු වීම සඳහා විශේෂ උත්සාහයක් කරන්න තියෙනවා අල්පනා කරලා බලලා තමතුල නිවීමේ හොඳ ගුණ ධර්ම මේවා තාම නැහැ ප්‍රමා වැඩි දියුණු කරගන්න ඕනේ කියලා ඒකත් විශාල උත්සාහයක් ගන්නවා ඊළඟට ඒගොම තමයි හොඳ කුසල් ධර්ම තිබෙනවා නම් ඒවා විනාශ වී දෙන්නේ නැති ඒවා තහවුරු කරගන්න වැඩි කරගන්න ඒකත් උත්සාහයක් දරන්න ඕන ඒ සඳහා බුදු පියාණන් වහන්සේ ඒ උත්සාහයේ වටිනාකම තේරුම් ගියතොත් ඒ උත්සාහය පිළිබඳව අද රාශියක් එකල තිබෙනවා චන්දං ජනේති වායනති විරියං ආරභති විත්තම් පද්ධම්මාති පදහති කියලා චන්දං ජනේති කියලා කියන්නේ අපි දැනුවත් කියන ඡන්දේ කියලා වැටෙන්නේ දැන් මේ කාලේ කියන අර්ථය නෙවෙයි ඊට වඩා ගැඹුරු අර්ථයක් ඡන්දේ කියලා කියන්නේ කුසල් පිළිබඳව ඇති කරන ඕනෑකම ඒ ආදී පිළිබඳව යමක් පිළිබඳව කරන්න ඇති ඕනෑකම කෙනෙක්ට ඊළඟට හොඳ දෙයක් කරන්න යෙදෙන උත්සාහය ඒ ඡන්දය ඇති කර ගන්නවා ඊට ඒ ඡන්දය ඇති කරගෙන ඊළඟට ඡන්දං ජනේති වායමති ඒ සඳහා ගායම පුත් කරනවා ඊළඟට වායම ඒක සතර කරන්නේ ඒක වීර්යයක් බවට පත් කරගෙන වඩා බුද්ධ වශයෙන් වැඩි වශයෙන් මේ උත්සාහය කරගෙන යනවා ඊළඟට ඒ වීර්ය කරගෙන යනකොට ඉදිරිපත් වෙන නොයෙකුත් බාධක ධර්ම ඒවා හමු සිට පැතිරෙන්නේ නැදී බඩි අදිෂ්ඨාන ශක්තිය මත කරගන්නට කිත්තම්පත් ගන්නා අදි කියලා කියන අදිෂ්ඨාන ශක්තියක් මත කර ගන්නවා ඊළඟට පදහති කියන වචනේ කියන්නේ අවසාන භූත පරිත්‍යාගයෙන් තමයි මේක කොහොම හරි කරන්න ඕන කියලා ගැටි අදිෂ්ඨාන කියන කාර්යය කරනවා අන්නේ විදිහට මේ සතර ආකාරයේ වීර්ය කෙනෙක් යන නම් සිට ඇතුලේ අර තමන්ගේ වැරදි ජීවිතාතුන් වලින් වෙන වෙලා අපි තුමුමත් වෙන්න සුද්ධලේ සතුන් මරණ පුද්ගලයේ ප්‍රකම් කරන පුද්ගලයේ මිනි මරණ පුද්ගලයේ සියයත්ත අර කීයේ විදිහට තමන් කොයි දවසේ හරි වෙන වෙලා කොයි දාසනා ගැන කල්පනා කරලා මේ වෙන සිදුක් තමන්ම හිතලා බලනවා මේක කොහොමද කරන්නේ කියලා මේ දෙන්නේ ආනිසංස පක්ෂය මේ ආදීන පක්ෂය මේ ජීවිතය ගැන පමණක් හිතලා මේ මුළු මහත් සංකාරය ගැන බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ධර්මානුකූලව කල්පනා කරලා මේ ආනිසංස පක්ෂය ගැන හිතලා මේ මනුෂ්‍යාත්මයෙන් මට ලැබිලා තිබෙන ලොකු වර ප්‍රසාදී මේ ප්‍රඥායි ඥානයයි මතු කරගන්න තියෙන ශක්තිය ඒක නම් පිළිහිලා ගත්තොත් මාත් පිරිතන් තත්ත්වයට ලැබෙනවා නේද ඒක තත්ත්වයට යක්ෂ තත්ත්වයට යන්නේ නැති කල්පනා කළා අන්න ජීවිතේ රටා පිළිබඳ සම්පූර්ණ පරිවර්තනයක් ඇති කරගන්න අර විදිහට හිත වේදනවා අර අකුසල් ඉවත් කිරීමටත් කුසල් ලං කර ගැනීමටත් ඒ විදිහට කරන උත්සාහය තුළින් ගමන් ගන්නෙම නැතුව යෝගාවතරේ කියනවා භාවනා යෝගියෙක් වෙනවා ඒ තැනත්තා වටිනා පුද්ගලෙ ඒ විදිහට කරන උත්සාහයේ ඊළඟ ප්‍රතිඵලය මොකක්ද ඒ උත්සාහය නිසා තමා තුළ සම්මා සතිය කියලා කියන හොඳ සිහිය පිහිටෙනවා දැන් සතර අතිපත්තාණිය කියලා කියන්නේ මේ කය පිළිබඳව මේ ශරීරයේ තමන්ගේ කයව අනුන්ගේ කයව මේ වේදනාව පිළිබඳව ඊළඟ සිත පිළිබඳව හිතේන දේවල් පිළිබඳව මේ අතිපිළිබඳව සිහිය පිහිටුවීමයි සතිපත්තාණිය කියලා කියන්නේ ඒ සිහිය පිහිටුවාගත්තු පුද්ගලයා තමයි ඊළඟට ඒ වායේ ඇති නැති මාධ්‍ය දකලා ප්‍රඥාව මතු කරගන්නේ එතකොට මේ සතර අතිපත්තාණිය කියලා ගුරුනා මේ සම්මා වායාමය ඊළඟට සතිය හොඳට ඒ සිහි නුවණ දිනු කරගත් පුද්ගලයා ඊළඟට ඒකම දීර්ඝ කාලයක් විනාඩි 5ක් 10ක් පැය භාගයක් ඒ විදිහට ඒ සිහිය රඳවා ගැනීම නම් කිසි කුසල් ලැබෙනකොට කවතහනක ඒකවත් අර පුළුවන් සමාධියක් වඩන්න. එතකොට මේ ඊළඟට උනන්දුවෙන් තෝරන අර්ථයේ දායකනා මත වෙගත්තු පින්නතා භාවනාවක් යන භාවනාව සඳහා සුදු පියාණන් වහන්සේ දීපු කර්මස්ථාන භාවනා මාතෘකා ඉදිරිපත් කළ තිබෙනවා. එදිනදා ජීවිතේ සරලාන්දමින් පුරුදු පුහුණු කරලා එදිනදාම තමන්ට ඒවායේ ආනිසංස නිලා ගන්න පුළුවන් විදිහේ භාවනා කර්මස්ථාන බුදු පියාණන් වහන්සේ මතු කරලා දීලා තියෙනවා. බුද්ධානුස්සතිය මෛත්‍රිය අසුභය මරණස්සතිය කියලා මේ දී ප්‍රවිධ කාටක් බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ මේ සතර කමඨාන්. එතකොට මේ බුද්ධානුස්සතිය කියලා කියන්නේ බුදු ගුණයේ සිට
මහා සාගරය වගේ බුදුමන නවගුණ පාඨයේ තිබෙන එක පදයක් හරි මතු කරගෙන අරහන් 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 කියන වචනේ ආශ්‍රයෙන් බුදු පියාණන් වාදයේ දෙනු විතරයි මෙහි කරනවා නම් එහෙත්නම් බුද්ධ එහෙත්නම් භගවා ඒ යම් කිසි වචනයක් ආශ්‍රයෙන් බුදු පියාණන් වහන්සේ කියන ශ්‍රද්ධාව ඇතිව ඒක විතර තියෙන නඩා ගන්නවා නම් සිය අවස්ථාවේ අරිතේ තර විසිරුණු ස්වභාවයන තියෙනවා අත්ත වශයෙන් මේ භාවනා කර්මස්ථානයෙන් කරන්නේ ඒ හේතන තර විසිරුණු විසිරුණු අපේ තමුදන් විසිරුණු ජලාශයක් එහෙත්නම් ඒ පැත්තට ගන්න වතුර මේවා යම් කිසි වේලක් බැඳලා එක්තැන් කරලා ජලාශයක් හදාගත්තොත් මේ වතුරෙන් අපිට වැඩක් ගන්න පුළුවන් අන්න ඒ වගේ මේ දුවන සිත එක කුසල් අරමුණක සම්බවා ගැනීම තමයි භාවනාව කියලා කියන්නේ ඒ විදිහට එක බුදු ගුණයේ එහෙත්නම් මෛත්‍රී භාවනාව සුවපත්ත්වයේ ස්වාමීන් වහන්සේ ලෙසත්වයේ සුවපත්ත්වයෙන් චිතිපාතිය දෙක විතර හිතට මතු කර ගන්නවා කාටවත් කියන්න ඕනේ මේක තමන්නේ හිත ආයාල යනකොට පාප ධර්ම වලට අකුසල ධර්ම වලට දුවනකොට මේක මුසුන්ට කියනවා අන්න ඒ විදිහට සතුටින් කියලා හැමෝම මේ චිත පිටුමාන උත්සාහවත් තුන ඒක රටාට ඒ දිනදා ජීවිතේ විශාල ආනිසංස රාශියක් මෛත්‍රී භාවනාවෙන් තමයි තමන්ගේ දේශිත යටපත් කරගෙන ලොකු සැනසීමක් ලබා ගන්න පුළුවන් වෙනවා ඊළඟට ඒ වගේම තමයි අසුබ භාවනාව තමෝපතිදී සිට මඩින කෙලෙස් වලින් සිට මුදා ගන්න ශක්තියක් ලැබෙනවා. ඊළඟට මරණ සති භාවනාව සංවේදී අධිකරගෙන ඊළඟට මේ සංසාර දුක නැති කරගන්න ඉක්මනින්ම මේ කල්දානියක් අප්‍රමාදීව ධර්ම මාර්ගය යන්න උනන්දුව තියෙන මරණ සතිය වන්න පුද්ගලයාට අනිත්‍යතාවත් ඒ වගේ වැඩෙනවා. එන්නේ විදිහට මේ භාවනාව පිළිබඳව යම් කිසි කෙනෙක් පුරන් දෙනවා නම් අන්න ඒ තැනට පුදුමදා ජීවිතේ අධ්‍යාත්මර අර ස්වාමීන් වහන්සේ තරම් ඒ විදිහටම ඒ විදිහට ආචාරයක් නැත සමන්තම අත්දකින්න පුළුවන් වෙන ඇතුළතින් ලබා ගන්න පුළුවන් තැන තියෙන අර ධ්‍යාන වැඩීමෙන් භාවනා වැඩීමෙන් අන්නේ විදිහට නුවණින් කල්පනා කරනකොට මෙබඳුනේ මේ කථාන්තරයෙන් අපි මේ අපේ ජීවිතයට ගත හැකි පාඩම් බුදු පියාණන් වහන්සේගේ මේ කටිති තාත්මාවකින් 14ක 18කින් තව අපේ ජීවිතයට ගත හැකි පාඩම් ගැන හිතලා මේවා ගැන උනන්දු වෙන්න ඕන අන්නේ විදිහට මේ සින්නතින් මේ රත්නා පොහොදවසේ මේ ආධිවස්තුම සීලය සමාදන් වෙලා ඊළඟට ඒ වගේම මේ වටිනා ධර්ම කතාවක් ආශ්‍රයෙන් තමන්ට ආදර්ශගත හැකි වටිනා ධර්ම කතාවක් ආශ්‍රයෙන් මේ ධර්ම කාරණා කීපයකට සවන් දුන්නා මේ අවස්ථාවේ මේ තමන්ගේ සිත ඇතුළේ තියෙන පරිවර්තන වෙන හිතල බලන්න ඕන කුතුහලයෙන් තේ ශ්‍රද්ධාව පිටවන මේ විදිහට මේ පූජනීය ස්ථානයකට පෙනී ඒ වගේම මේ ධර්ම ශ්‍රවණය කරමින් ගත්තේ ඒ ශ්‍රද්ධාවෙන් සිත පහන් වුණා එක්තරා හිතේ ප්‍රබෝධමත් බවක් ඇති වුණා ඊළඟට ඒ ශ්‍රද්ධාව අනුවම යම් කිසි වීර්යයක් මේ වන අහන වෙලාවේ ඒ සඳහා අත්‍යන්තත් සිටීමට ඊට කන්‍යෝම කිරීමට එක්තරා වීර්යයක් දෙන්න ඕන ශ්‍රද්ධාව ඊළඟට වීර්යය ඊළඟට ඒ වීර්යය අනුව දීප්ත සතිය සිහිය අද තීරණයක් ඇතුළේ මේකට කන් දෙනවා ඊළඟට ඒ තුළ අද වේලාවත් ඒකට සමාන දෙන්න කොට යන සමාජීය ධර්මානුකූලව ඒකට ධර්මානුස්සති වශයෙන් ධර්මීය වටිනාකම තේරෙන තවත් මේක බුද්ධානුස්සති බුදු පියාණන් වහන්සේ කෙරෙහි බුදු පියාණන් වහන්සේ පිළිබඳ සඳහන් කළ බුද්ධානුස්සති වශයෙන් තේජක නිකුත් ආකාරයෙන් තමයි යම් කිසි සමාජීය පවාති කරගන්න අවස්ථාවක් ලැබෙනවා ඊළඟට එකඟ වුණු සිතෙන් තමයි ඊළඟට ප්‍රඥාව කියලා කියන ඒ විශේෂ ගැඹුරු යටින් නැති වෙන්නේ අර කියාට අර විවිධ යන විදියකට නැති වෙන්නේ සංජීවිත කල්පනා කරනකොට සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන සංජීවිත ධර්ම දිනු කර ගැනීම නිතරකට සංකේත අවස්ථාවක නුවන් සාධෝල කර ගන්න පුළුවන් වන්නේ අංගබන්ගේ සේන්ද්‍ර ධර්මයන් සාතේ ලක්ෂණ සේන්ද්‍ර ධර්මයන් දිනු කර ගන්න මේ අවස්ථාවට කාර්යවත් වෙනවා කියලා කල්පනා කරන සතුට වෙනවන දෙවිදට මේ ජීවිතේ දිවි යනවා තාමත්ම ශීඝ්‍රයෙන් දන්නේ නැතිව සමහර විට මේ දීර්ඝ කාලයක් වෙන වෙන අවුරුදු 70ක් 80ක් කියන එක දන්නේ නැතිව දිවි යනවා මේක තුල අවසානයේ කල්පනා කළ ගමන්කොට මරණය ලං වෙනකොට තාම මේ ජීවිතේ මොකද්ද කලේ මේක හිස් බවක් වෙන අවසානයේ සමහර විට ආධාර්මික ජීවිත වේලා පාපකාරී විදිහට වේදදු තමින් තවනේ සුද්ධේවල් වලින් ගත කරපු ජීවිත පිළිබඳ අවසාන ඒ සිනමා වගේ දකින්න ලැබෙනවා Tamanta එක්තරා දුක්ඛදායක දර්ශන රාශියක් මලෙන්දී අන්න ඒක නිසා කල්පනා කරන් තෙන් හිතතල් මේ විදිහට මේ ධර්මානුකූල ජීවිතයක් ජීවලා Tamanta දිනදා ජීවිතේ එක මොහොතක හරි සමාජයෙන් හිතල සතුටින් ඉඳපුවා නම් ඒක තමයි බුදු පුද්ගලයා තමයි ඥානවන්ත පුද්ගලයා වාසනාවන්ත පුද්ගලයා අන්න ඒක නිසා නුවණින් කල්පනා කරලා අද මේ අවස්ථාවේ තමයි චිත්ත සංතානය රැස් කරගත්තු මේ පුණ්‍ය සම්භාරය ධර්මශ්‍රවණ මේ වශයෙන් මේ රැස් කරගත්තු පුණ්‍ය සම්භාරය දැන් කල්පනා කරන්න ඕන මේ පින් අපි අනුමෝදන් කරන්නේ මේ වායේ ඇත්ත වශයෙන්ම මේ විශ්වයේ සිටිනවා පින් පිළිබඳව සතුට වෙලා ඒ වයින් තමන්ගේ දුක්ඛිත තත්ත්වයෙන් මිදෙන්න උත්සාහවත් වෙන අය තම තමන්ගේ එහෙත්නම් තමන්ගේ අනාගත ප්‍රාර්ථනා සාර්ථක කර ගන්නට ඒ පින් උපකාර කර ගන්නා අය මේ විශ්වයේ සිටිනවා අන්න ඒ විදිහට කල්පනා කරලා දැන් අපිට මේ පිටික් මේ අපි දෙගොල්ලම මේ ධර්ම දේශනාවේ ධර්ම ශ්‍රවණය වශයෙන් සැස්තරගත්තු මේ පුණ්‍ය සම්භාරය
ස්ථානයට අධිගෘහ දෙවිදේවතාවෝ නැති ශාසන ආරක්ෂක දිව්‍ය මණ්ඩලය අනුමෝදන් වෙත්වා. ඒ තම තමන්ගේ ප්‍රාර්ථනීය දෙවියන් තුමෝ මම මහන්යන් සාක්ෂාත් කරගනිද්දා කියලා දෙවියන්ට අනුමෝදන් කරන්ට උන් වගේම තමන්ගේ නියති අභිලේඛයේ ඥාතීන් උසයිකේ පිට අපනිකා දක්වා වූ යම් තාක් තීක්ෂණ කිනුවන් සත්‍යයේ දේහන කෙනෙක්මත් මේ ධර්ම දේශනාවේ ධර්ම ශ්‍රවණය ප්‍රිය කුසල අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වී ඒ ප්‍රාර්ථනීය දෙවියන් අති භයානක සංසාරික දුකින් මිදෙන්න මම මහන්යන් සංකේත්‍යාදීන ප්‍රාර්ථනාව කරන්තුන්. ඒ වගේම මෙතුමී ධර්මශ්‍රවණී සීල සමාදානී ධර්මශ්‍රවණී පින්දී මාදී මේ රැස්වතු දාර්පුණ්‍ය සම්භාරය උපකාර කරගෙන මේ පින්තුන්ට මේ ජීවිතයේදී අති තාත්විකමින් සෝවාන් සකදාගාමි අනාගාමි අරහත්වන මාර්ගඵල ප්‍රතිවේදීන් මේ අති භයානක සංසාරික දුකින් මිදෙන්න මම මහන්යන් සංකේත්‍යාදීන ශක්තිය බලය ලැබී එතාවතාචම්මී සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨාජ භුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨාජ භුම්මට්ඨා දේවානාගා මහින්දිකා අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨාජ භුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤස්සං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මොහොතං දුක්ඛප්පත්තානි දුක්ඛා භයප්පත්තානි භයා ශෝකප්පත්තානි ශෝකා හොන්තු සම්බේ පිපානිනෝ දුක්ඛප්පත්තානි දුක්ඛා භයප්පත්තානි භයා සෝකප්පත්තානි ශෝකා හොන්තු සම්බේ පිපානිනෝ දුක්ඛප්පත්තානි දුක්ඛා භයප්පත්තානි භයා සෝකප්පත්තානි ශෝකා හොන්තු සම්බේ පිපානිනෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. අබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධාං භාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මාං භාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝාං භාවේන සදා සුත්ති භවන්තු තේ. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සබ්බ සම්පatti නීච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්නතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්නතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට